අයිබෝවන් ඔබට සුබ සන්ධ්‍යාවක්. එතෙර මෙතෙර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රට තොටුපුවත් ඔබට කියන වෙලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබට ප්‍රවෘත්ති ගෙන එන මම තරින්දු ගල හිටිය. අවධානය මුලින්ම දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. වෙල්ලස්සෙන් රන් කණ්ඩුවක් අනුරාධපුරයට ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි. වෙල්ලස්ස එක්සත් මිතුරු සංසදය පිටුවයි. බටහිර ප්‍රදේශයේදී පුජ්‍යලේකු අනුතුරුපත් කර රතයක් පලා යයි. දිවයිනෙන් කොරෝනා මරණ 16ක් වාර්තා වෙයි. අදත් මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. වෙලසේ රන් කරඬු පූජාවේ වන්දනා වැඩසටහන යටතේ තවත් රන් කරඬුන් වහන්සේ නමක් පසුගිය දිනක අනුරාධපුරය ප්‍රදේශයේ බලා වැඩම කළා. මේ සඳහා පැතිබර දායකත්වය ලබා දී තිබුණේ බාහිරින් රටේ රැකියා කටයුතු සිදු කරන කමලා බණ්ඩාර මහත්මියයි. නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙලසේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙලසේ රන් කරඬු පූජා විවන්දනා වෙලසේ රන් කරඬු පිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා වෙල්ලස්ස රන් කරඬු පූජා අභිවන්දනා වැඩසටහන යටතේ පසුගිය දිනක තවත් රන් කරඬුන් වහන්සේ නමක් අනුරාධපුර ප්‍රදේශයේ බලා වැඩම කළා. සම්බුදු හිමි පහස ලබා මුතියංගන සෑකිරමි වීරමු ඒ බහරෙන් රටේ රැකියා කටයුතු සිදු කරන කමලා බණ්ඩාර මහත්මියගේ බැතිබර දායකත්වයෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරණු වෙලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ එතුමියගේ බැතිබර දායකත්වයෙන් ලබාගත් රන් කරඬුන් වහන්සේ කමලා බණ්ඩාර මහත්මියගේ පවුලේ උදවියගේ සහභාගීත්වයෙන් දුටුගැමුණු විහාරය වෙත පූජා කිරීමට නියමිතව තිබුණා पूजा මේකයි මං කියුවේ විශ්වයේ ලොකු බලයක් තියෙනවා කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේවා මෙන්න බුදුන් මල් මෙන්න මම ගියා කියනකට වඩා අපි බුදුහාමුදුරුව හදවතේ තියාගෙන මදිනවා නම් දෙවියන් හදවතේ තියාගෙන මදිනවා නම් ඒ වගේම ඉරිසියාව වෛරය කෝපය තණ්හාව කෝපකම කියන දේවල් අතහැරලා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් නම් පන්සිල් පද පහ පුළුවන් විදිහට රකින්න පුළුවන් නම් මේ ලෝකේ හරිම සුන්දරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මිනිස්සුන්ට කොච්චර බණ දේශනා කරත් මේ රට තරම් මං හිතන්නේ බණ කියන රටක් ආයේ ලෝකේ නැහැ. මෙච්චර පිරිත් අහන රටක් ආයේ මුළු ලෝකෙවත් නැහැ. ගේම අද දවසේ කමලා බණ්ඩාර මේ දායකත්වය ලබා දෙන්නේ ඉන්න මංගල ආරාම විහාරස්ථානයට වැඩම කරන්නට සූදානම්. මේ වගේම ශ්‍රී සුගත රත්නාරාමය එනගල අධිපතිට වැඩම කරන්න සූදානම්. වෙලසේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙලසේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙලසේ රන් කරනු රෝපිය දුක් දුරු වේවා වෙල්ලස්ස රන් කරඬු පූජා බිවන්දනා වැඩසටහන වෙල්ලස්ස ටීවී වෙල්ලස්ස මනුස්සකම එක්ව සංවිධානය කරන්නක් ऐसे तो मैं आपसे अम्मा मेरे लक्ष्य लेके आया मतलब किया रखी है माँ एवं लाभ
අම්මයි දැක්කේ ගොඩක් සතුටුයි අම්මා නිතරම කියන අපිටත් කතා කරන්න කරලා එක්ක ගොඩාක් නැත්තරම සතුටු මේ වගේ දෙයක් ඉතිරිවම කියන ලිස්තුවේ නෑ ගොඩක් සතුටුයි අම්මා වෙනුයි අම්මා මේ වගේ දෙයක් කරගෙන කවදාවත් ඉන්නවද අපිට ගොඩාක් සතුටුයි ඔව් අම්මගේ ප්‍රශ්න මේ වගේ දෙයක් දෙන්නේ කියලා නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දන කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා මේ යන විට ඔහුට වයස අවුරුදු 84ක් ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දු මහතා මහරගම වත්තේගෙදර පිහිටි සිනමසියේදී අද උදැසන අභාවප්‍රාප්ත වී තිබෙනවා වසර දෙකකට අධික කාලයක් ඔහු රෝගාතුරව සිටි අතර 1964 වර්ෂයේදී මොහු සිනමාවට පිවිසියේ චන්ඩියා චිත්‍රපටයෙන් කොටහින ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ආදි ශිෂ්‍යයෙක් වූ රොබින් ප්‍රනාන්දු සිංහල සිනමාවේ ප්‍රකට වූයේ සටන් ජමනිකා ඉදිරිපත් කරන නළුවෙකු ලෙසයි සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් සුරදූතියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබින් ප්‍රනාන්දු මහතාගේ අවසන් අධ්‍යක්ෂණය වූයේ නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටයයි අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතා මෙරට සිනමා නිර්මාණ 93කට පමණ සිය රංග කුසලතාවය ලබා දී තිබෙනවා දෙවියන් නව කොරෝනා මරණ 16ක් වාර්තා වී තිබෙනවා ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා දෙවියන් කොරෝනා ආසාදිත නව මරණ 16ක් වාර්තා වී තිබෙනවා පසුගිය 6 වෙනිදා මෙම මරණ සිදු වී ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දරියා විසින් වාර්තා කළේ. ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගෙවි ගිය ඊයේ දවසේ ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 588 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 590651ක් දක්වා ඉහළ ගියා. මෙරටට පොහොර ආනයන කිරීමේදී කිසිදු වංචාවක් සිදුවේ නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා. පේරාදෙණිය ගන්නවරු ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමුණුයි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. රසායනික පොහොර ආනයනය නතර කිරීමත් එක්ක කළු කඩයක් ඇති වුණා අපි ඒක පිළිගන්නවා. මිල වැඩි වුණා ඒකත් පිළිගන්නවා රජය. ඒ නිසා තමයි ගොවීන්ගේ ඉල්ලීමට අපි පොහොර ආනයනය නතර කිරීමේ ගැසට්ටුව අවලංගු කරේ. ඒ අනුව ඊළඟ කන්නේදී පොහොර ඕනෙම කෙනෙකුට සාමාන්‍ය පරිදි ලබා ගන්න පුළුවන්. මේක යලේ මේ මහ කන්නේට පමණක් මේ ප්‍රශ්න ඇති වුණේ. ඊළඟ යල කන්නේදී විවෘත වෙළඳ පොලේ ඕනෙම කෙනෙකුට පවතින මිලට පොහොර ගන්න පුළුවන්. නෑ දැන් ඒ පොහොර සමාගම් එකඟ වෙලා තියෙනවා. තහනම කරපු නිසා තමයි මිල වැඩි වුණේ. තහනම ඉවත් කරාට පස්සේ මිල වැඩියෙන් විකුණන්න අයිතියක් නෑ. මිල පාලනයක් කරනවා ආණ්ඩු. නෑ එකෙක් පොහොර චීන රජයට ගෙවපු එකේ කිසිදු වරදක් නැහැ.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි තමයි මේ සමතේකට පත් උනේ චීන ඒ සමාගම විසින් US මිලියන 5ක අපකරයක් තියලා නියම ප්‍රමිතියට පොහොර ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා ප්‍රමිතියට පොහොර ඇවිල්ලා නැහැ ඒ නිසා නැව අපි බාරගත්තේ නැහැ නැව අපහු ගිහිල්ලා තියෙනවා टेडर पटिपाटीट अणुअप गेबल तीन एक टेडर पटिपाटी टेडर कुंदेसिया देन आपहु नव गिहिल हरीपोहर हदला सांपल लेवल क्वरंटाइन टेस्ट करला ए पोहर नव नवत लभिनो मेके कमदेती नियमित विलावट प्रमा पोहर अपट नुलभीम पमनाई अपट वेच पाड़ मुदलिंग किसीम पाड़ने ये समागम कुंदेसी बेंदिल इन्व अपिट मे मिलट पोहर गेन निशा किसी तो अंचा बक्ला है मेके किसी दक्ला है टेंडर कुंदेसियट पटहन किसीम दया मे पोहराणायने किरीमी विलाने इनिशा दिगिन दिगट पोहर प्रश्न मगेंग हंडे पा पोहर पिलीमद राज्य मति वर किन्वा इतु मगेंग मे पिलीमद करुणाकल बदुमाल विमसन නැ පොහොර භාවිතා ගොවියෝ වැරදි විදි මේක මාධ්‍ය වැරදි විදියට අර්ථකථනය කරනවා ගොවියන්ට නිෂ්පාදනයේ අඩුවක් වෙයි කියන නිසා තමයි V කිලෝ එක සඳහා රුපියල් 75ක සාතික මිලක් ගෙනාවේ V කිලෝ එක ගන්නේ 50යි නිෂ්පාදනයේ අඩුවක් වෙයි කියන නිසා තමයි V කිලෝ එක සඳහා රුපියල් 75 දක්වා වැඩි කරේ එතකොට ගොවියට පොහොර නොමැතිව නිෂ්පාදනයේ අඩු උනත් සෑම ගොවියෙකුටම රුපියල් 75ට V ලැබෙනවා ඒ නිසා අපි කිව්වේ पोहर नुदा हानि उन साधारण ने पोहर वर्ग इको दिखो मुनवारी दाल तीन इच्छर पिकियर देनिशा वगा नुकरब कि अंदा साधारण नेसा वगा करब हेम गोविय कुटम यम असाधारण तीन हो सूदानम केट वीराम क्लबागनी वीराम पशुतवत् प्रवृत्ति बलपुरुत्वान्न වැල්ලවාය නගරයේ සුන්දර වටපිටාවක පිහිටි පර්චස් 80ක ඉඩමක් වහාම විකිණීමට හෝටල් නිවාස සෑදීමට හොඳම තැන අදම කතා කරන්න 077යි 77යි 301 076යි 280යි 68යි 88 රදී සිටියාට තුති නැවතත් සුපුරුදු වැඩසටහන විරාමෙන් පසු යලිත් ඔබ වෙල්ලස ටීවී ප්‍රවෘත්තියේ සමගින් හැටන් පොලිස් වසමට අයත් හැටන් දික්කොය ඔටරි වතුයායේ තේ දරු නිලමේ සිටි කාන්තාවන් 6 දෙනෙකු බඹර ප්‍රහාර කර ලක්වීමෙන් රෝහල් ගත කර තිබෙනවා मेलेस बंबर प्रहारे कर लिबुने हेटन पोलिस वसमट आयात दिखो ओटरी वतुये तेदर नीटी वतुकम करुकान हायदने ओन सेवे कलते वत्ते गसन मत बेदिबू बंबर वदेकट उगुसेगुपहार दीतिबुना
පසුව එම බඹර කූඩුව ඇවිසි වතුයායේ තේ දරුණු එළමින් සිටි පිරිසකට බඹරුන් පහර දී තිබුණා. එන්න නන්ද නන්දද 26 එන්න නන්දද කොලේජ් එවල පෙරද වන් තරුණ මුන්නල් පෙරකව වදකට කාවත පසුව තුවාල ලැබූ කාන්තාවන් දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මොකද වත්ත මේක? මේ ඔටරි වත්ත. මොකද උනේ? මේ බම්බර මේ විදලා. කී දෙනෙද? මේ 5 දෙනෙක්ට විතර. වෙල්ලස් එක්සත් මිතුරු සංසදය ඊයේ වැල්ලවාය ලිටල් රෝස් හෝටල් පරිශ්‍රයේදී පිහිටවුවා. වැල්ලවාය ප්‍රදේශයේ සිටින රාජාංශයේ මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරන නියෝජිතයන්ද මේ සඳහා සහභාගී වුණා. මෙහි සභාපතිත්වය හිමි වූයේ අපනාලිකා ප්‍රධානි USP බණ්ඩාර මහතාටයි. අපි ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. එතකොට ඒ වැඩ ටික කරන්න සුන්දර මිනිස්සු ටිකක් වැල්ලවාය ඉන්නවා. සුන්දර ව්‍යාපාර ටිකක් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන තමයි ඉන්නේ. මොකද සමහර සමිත සමාගම් වල බැඳිලා එපා වෙලා අයින් වෙලා ඉන්නවා. ඒ නිසා මම තීරණය කරා මනුස්සකම දන්න මිනිස්සු ටිකක් එකතු කරගෙන මේ වැඩේ කරන්න. ඒ නිසා මම බොහොම තාමත් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. සමහර කලර දුරකට යනතුමට සමහර කල ගෙදරට ගිහලා කියපු පරිවිදියට ඒ විතර නෙවෙයි සමහර කලර ගිහිල්ලා මම जाति आगम कुल मल पक्ष पाट भेद किसी අපි මං කියන්නේ හැමදාම අපි ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙන ඕන මිනිස්සු තනිකරට උදව් කරන්න ඕන මනුස්සකම තියාගන්න මම ඇත්තටම එකතු කරන්නේ මනුස්සකම මම මෙච්චර කාලෙක ඉතුරු මනුස්සකම හදවත දැනු නැති මනුස්සකම මම මොන ලාකාම එකතු කරා ඔහු මේ හැමදේම කරේ ඔහු බාධක නැත්තේ අපි ගොඩක් දෙනා දන්නවා ඒක බාධක මොන තරම් ආවද කරනවද විවිධ ක්‍රියාකාරකම් වලදී විශාල බාධක ප්‍රමාණයක් තියෙනවා බාධක පරාජය වුණා මිසක යොස්ටි බණ්ඩාර පරාජය වුණේ නැහැ කියලා මේ වෙනකොට අපි කවුරුත් දන්නවා බොහොම විශාල මෙහෙවරක් වැල්ලවාය ප්‍රමාණයක් නෙමෙයි ලංකාවටම බොහෝ ප්‍රදේශවල හොඳ වෙල්ලස් ටීවී චැනල් එක මම බලනවා ඒ වගේම ඔහු විවිධ අවස්ථාවල විවිධ ආයතනවල කරුණාකරන උදව් වලින් බලවත් දීච වීඩියෝ දර්ශන මම නරඹලා තියෙනවා ඒ අනුව මම දැකලා තියෙනවා බොහෝ ප්‍රදේශවල මොන මේ කාර්යයන් කරගෙන යනවා ඇත්තටම අපි හොඳාකාරව දන්නවා මොහොතේ සෑම වෙලාවකදීම බාධා කරන්නට විශාල පිරිසක් සිටිය බව මා හොඳාකාරව දන්නවා මගේ අභියෝග සුදී විවිධ අවස්ථාවල විඳගැනු ඇති වෙලා තියෙනවා ඒ වෙනවල් වලදී මුහුවසරණ කරන්නේ නැතුව කටයුතු කරන්නට මට අවස්ථාව උදා වෙලා තියෙන නිසා මම දන්නවා ඒ වගේම ඕනම දෙයක හොඳ කියන්න පිරිසක් ඉන්නා වගේම ඒක විවේචනය කරන්නට ඒක පිළිබඳව අපහසුතාවය ඇති වන ආකාරයට කතා කරන්නට ඕන තරම් අය ඉන්නවා මේක තියෙනවා ඔබට ලැබුණු ලිපියේ මට ඒක කියන්නවත් මතක් වෙන්නේ නැහැ මේ දීතරම් දිග කතන්දරයක් තියෙනවා විශ්වකෝටි ජනරාජ්‍ය මානව හිතවාදී මාත්‍ය විභූෂණ කීර්තිසි දේශාභිමානී දේශබන්දු දේශමාන්‍ය සාමවිනිසුරු ප්‍රවීණ මාත්‍යවේදී එතකොට දේශබන්දු දේශමාන්‍ය සාමවිනිසුරු වෙනම ලැබෙන පුරවන මේසා විසාද නම්බුගම් ප්‍රමාණය මේසා පුරා වයිසිකි ලබා ගන්නට හැකියාව ලැබුණේ पलवल गुला
මට මතකයි මම හිතන්නේ 98 99 වගේ අපේ ගෙදර ටැංගෝ ෆෝන් එකක් හයි කරා මං කියලා. හැබැයි මෙතුම කල්පනා කරන එක හරියන්නේ නැහැ. අලුත් අලුත් දයන් නොතකන ජාතිය නොනගී කියලා තියෙනවානේ. අපි අලුත් අලුත් දේවල් හොයාගෙන යන්නේ නැතිනම් අපිට දිනු වෙන්න බෑ. ඊට පස්සේ මට මතකයි මගේ දුව පාසල් මේ පන්ති අරගෙන එනකොට අතන ඉක්දේ මෙහාට තියෙන एक उदय हाथर भीतर मम एक करके ना अब तो मत अभी नहीं क्या दुआ एक करके एवरे माटे क्यों हुआ मम मे वाले बैठता ठान आप करना हो मैं के वक्त सहभागी हुए ना अपने सहयोग के देने के लिए मम इस चले कनांगा तेल ना इस मुकद माँ फिर जाके राख सावले थोड़ा हम बंदर प्रदेश ही इटा पास अपने सहभाग संबंध हुए ना बैठ हुए है बे इटा पास आराम जो ना पास से अपने गुड़ाक सांसों से बाहर टा पाकवान पुलवान अब तो मा याना गमन गया මෙම අවස්ථාවට වැල්ලවාය ප්‍රදේශයේ නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙම හමුව අවසානයේදී මිතුරු සංගමයේ සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත් කරගත්තා. එෙහිදී මිතුරු සංගමයේ සභාපතිත්වය අපනාලිකා ප්‍රධානි USP බණ්ඩාර මහතාට හිමි වුණා. පොලිස් වසමට අයත් බටාත ප්‍රදේශ වෙද්දී ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා ගැටෙනු රථය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මාර්ගයේ ගමන් කරමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පා තිබුණා. හුංගම පොලිස් වසමට අයත් බටාත රජයේ ගොවිපලාසනයේ මෙම අනතුර සිදු වී තිබුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටාත ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක්. අනතුරින් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුර සිදු කළ රථය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සත්‍යන්තේ ඔබව පිනවන වෙලස ටීවී ගීයක මිහිර අදත් රාත්‍රී 8ට වෙලස ටීවී නාලිකාව හරහා සජීවවගෙන එන්න සියලුම කටයුතු සූදානම්. එහි පවතින නවතම සූදානම පිළිබඳව දැන ගැනීමට මේ මොහොතේදී සජීවීව සම්බන්ධ කරගන්නවා ගීයක මිහිර මැදිරියේ සිට ප්‍රවෘත්ති අංශයේ නියෝජිත රුචිර සංජුක. ආයුබෝවන් රුචිර. ආයුබෝවන් තරිදු ඔබ දන්නවා සෙනසුරාදා දවසේදී වෙලස ටීවී අපි සෑමදාම වගේම ඔබේ සමන්පත් අතරට ඔබේ දිස්සවන් අතරට සුන්දර වූ ගීත නාද එකතු කරන්නට වෙලස් ටීවී අපි සැදී පැහැදී ඉන්නා වගේ ඒ වගේම වෙලස් ටීවී ප්‍රේක්ෂක ඔබද දෙනෙත් අයගින බලාගෙන සිටිනවා සෑම දවසකම සෙනසුරාදා දිනයට වෙලස් ටීවී ගීයක මිහිර සජීවීව ඔබේ ආලින්දයට පැමිණෙන වගේ
දන්නා නිසාම ඉතින් අද දවසේදී අපි සූදානම් වෙලස් ටීවී කීයක මිහිර වැඩසටහන තවත් සුළු මොහොතකින් ඔබට සජීවීව විකාශය කරන්නට ආරාධනා කරනවා නිවස්වල ඉන්න ඔබට ඒ වගේම රාජකාරී බහුලව ඉන්න අය ඇති මේ වෙලාවේ හැමෝටම ආරාධනා කරනවා හරියටම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8ට වෙලස් ටීවී කීයක මිහිර ආරම්භ කරන්නට මේ ඔබ දකින විචිත්‍රවත් වූ වර්ණවත් වූ මැදිරි සංකීර්ණය සියල්ල මේ වන විටත් සූදානම් කර හමාරයි. ඉතින් ඔබට ආරාධනා කරනවා නැවතත් එකතු වෙන්න වෙලස් ටීවී සජීවී වැඩසටහන සමග වෙලස් ටීවී කීයක මිහිරත් සමග මේ ඔබ දකින මේ මැදිරි සංකීර්ණයේ තවත් සුළු මොහොතකදී ගීත රත්නක් එකතු කරගෙන සුපුරුදු පරිදි ඔබ ආසම් කරන ඔබ ප්‍රියම කරන වැඩසටහන ගීයක මිහිර ගීයක මිහිර ඔබට සමීප කරන්නට වෙලස් ටීවී අපි සූදානමින් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ සමගින් වෙලස් ටීවී අපගේ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. යලිත් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් හෙට සවස 6ට හමු වෙමු. වෙලස් ටීවී ප්‍රධාන පුවත් ඇතුළු අපගේ සීලුම සජීවී වැඩසටහන් නරඹන්න ඔබත් දැන්ම වෙලස් ටීවී ලයිව් YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ රාත්‍රියක්.